අපට දේශනාව හම්බෙනවා මේ රූප වේදනා හඥා සංකාර විඤ්‍යාන කියන පහ තුන් ආකාරයකට විඩි තුනකට හම්බේ තුනකට හතරකට හම්බෙනවා. ඒකත් තමයි පංචි උපාදනස් කරන්න කිය නිර්වචනය පහැදිි කරන්න බදුරන් වොහන්සේ. අතීට අනාගත වර්තමාන අධ්‍යාත්තික බාහිර හහින පපනී දුරලන් ගොරෝසු සියුම් කියන එකලොස් සාකාරයක්ක රූපපය කියන එක යෙදීම සාසවා, උපාධානීය, ආශ්‍රය සහිතයි උපාධානයට යුක්තව අන්න රූපෝ යදන හං්්‍ය සංකාර විඤ්ඥාන කරනකට කිෙන. පංචි උපාදානස් කන්දී කියලා. මේක පැහැදිලෙනව පින්වතුනේ කන්ද සූත්‍රයේ, හන්නමා සූත්‍රයෙන් පැහැද දෙේෙනු. එතකොට පංචි උපාදානස් කන්ද විග්‍රහයන්නේ කොහොමද එකලොස්සාආකාරයක රූපෝ යදන හං්‍ය සංකාර විඤ්ඥාන කියන කාරණාවක් මෙමි විග්‍රහවෙන්නේ. තිතනාගත වර්තමාන අධ්‍යාත්මික ාහිර හින පනිීතුරලන් ගොරෝසසයුම් කියනීම එකකලොසය දීමත් එෙක් ඒ රූපෝයදන අහනසංකාර විඤ්ඥාන කියන කාරණ ශාස ආස්ක්‍රව සහිත උපාධන බවින් යුක්තව කතා කරනකටයි පංචුපාදනස්කන්දී කියය. ඒවගේ බුදුරන් වහන්සේට ආවේනික විග්‍රහ ඇත්තින පංචපාස්කන්දී කියන කරමුකක්ද සකාය කියලා පංචිපාස්කන්දී කියඇනමකද සකාය. ලස්සට හාව දර සූති පහැදි දවා සකා කිය සක්කාය කියන එක තේරම සුකී යත්තුව කියන එක. ද පංච උපාදානස්කන්ද කියන කිය නිර්වචචනය සුකී ඇත්ති. පච පාස් කන්දය කියන පින්වන රූපවේදන හං්‍ය සංකාර වි්‍යා කියන පහට නවෙයි. පච පාස් කන්දි කියන්නමකට ද න්න බුදු දේශනාව තියන මෙහෙම. අතීත අනාගත වත්තමාන ආධ්‍යාත්මක බාහිර හීන පනයේ දුරාන්න ගරෝසු සියම්. කියනම එකළොස් සාකාරයේ එදීම එක්ක රූපය... ආශ්‍රව සහිත උපාධානීය වසයෙන් යෙදීම වේදනා සංඥා සංකාර විඤඥාන කියනීම පහ එකලොස්සාකාරයක්ක ආශ්‍රෝ උපාදාන සහිතව යෙදීමට කියනවා මකරද පංච උපාදානස්කන්දීකය. හූපු යදරහ්‍ය සංකාර විඥාන පහට නෙවෙයි පංචුපාස්කන්දී කියන්නේ අන්න විස්තරෙකො නොක පි හරි ඉගනග නතට පට ැවෙනවා ඇයි බුදුරන් වහ දෙේශන කරප කගෙන එකගනගන්න බලන්ට ෝ හ බදරහ විග්‍රහ කනකට. ොකද පංචි පස්කන්් ක් වන්න කියන රූප පාදානක් කන්ඳු රූප කියල කියන්නේ. පංචි පාකන්ද ොකක්ද ක කියලා පහැිෙනනම කද පෙනන්නේ. රප පාදානක් කන්ඳු වේදනූපාදානක් කඳු සංඥෝපාදාන ක්ඩු. සංකරුපානක් කන්ු විඥානුපාදානක් කන් ඔන්න පංචි පාස්කන්න රූප ේදනහ සංකර විඥ්‍යා පහර නිමේතියන්. එර රූප උපදානක් කන්ද කියන එකතා විග්‍රහ ඇතියෙනවා මොකද රුපාදානක් කන්දේතියෙන් අන්නන්නේ විග්‍රහය වෙන තියනවා ොකප හරි ඉගින කතනත අපට හිතන්දබ. ර දන්ද හිතන් බේ එ රපක් කන්ද කල විග්‍රහ ඇතියනවා එකත් කන්ද සූත්‍යය තියනවා පොන්නම සූෘත්‍යය තියෙනවා. රූප කන්දය කියලා කියලා විග්‍රහ කරන්නේ අති තනාකතවත්තමන අධ්‍යාත්ක බාහිර හීනපනේහිත ගොරසුසයුම් කියන මේ කකරොසාාකාරයක රූපය විග්‍රහ කරනවා ආශ්‍රව උපාදානී කතාව නැතුව. ඒක පැහැදිරි කරලා පෙන්න්නන්නේ හැමතනම අනිත්‍ය දුක්ක කියන මෙන්න මේ හේතු පලදාහම විග්‍රහ කරලා ඉවර වෙලායි මෙ කන්දය විග්‍රහ කරයි උපාදාන කන්දනන්ද කන්ද විග්‍රහ කරණක කොතනකවත් පංචක් කන්ද කියන මේ විග්‍රහ කරන තෑන රූපක් කන්ද කියන විග්‍රහ කරන තැන කොතනකවත්න් යෙදෙන ඉන්න කෙනෙක්ගි සභාවක කතා කරන්න නෑ ඒක කතා කරලා පෙන්නන්නේ මොකක් එක්කද අර අනිත්ති සභාව පෙන්න්නලා දුක්ෂ භාාව පෙන්ලා මෙන්න මේ කරනු පෙනලා තමයි මේ කන්ද කියන කකාරණ විග්‍රහර. ඔොන උපානක් කන්ද ග්‍රහ කරන කාරණාව ශසවා උපානී වශය යෙදනිකත්තෙක් කතා කරනවා කන්ද කියන කතා කරලවා. ඒ සාසවා උපාධානී කතා කරන නැතුව අනිත්්‍ය දුක්ක සහ මම තමා තමා වසෙන් ගැනීම සුදුසු නැති බව විග්‍රහ කරමින්ගිහිල්ලා රූපක් කන්ද විග්‍රහය පෙන්නනවා අතිතනාකත වටමන අධ්‍යාත්ක් බාහිර හිීන පනීි. යම් දුරලඟ යම්රූපයක් ඇද තන් නේතම් ම වසේ දකින්න කිය දකිඩ කියන දැකීම විග්‍රහය පහැ්ිකනවා එක තමයි කන්ද විග්‍රහය දේශනව හම්බේ අර තම උපාධනක් කන්ද විග්‍රහය හම්බෙන ඉළඟට තමයි දැ හොයාගෙන යනකොට පංචිපාදනස් කන්දය කියන කාරණාව සකාය සුකී යත්තේ එතකොට මෙන්න මේක හොයන්ඩ යමුණට පස්සේ කිවීම යොම විිය යුත්්‍යමක්යෙක්කද අන්න රූපය දන සංා සංකාර විඥ්‍යාන කියන පා. ඒ පංචු පතස් කන්ද නෙමින්. ඒොහෑනමකක්ද රූපපේතන සංා සංකාර විඤ්ඥාන කියන පහ. ද මේක වෙනම දේශනා විග්‍රහය යනවා ඒ තම අප කගුණක් හොයන එක. එක මේ වගේ. සීණි පැනිරහයි කියලා මන්දන් කිවන්නේ නල්. දැ සි පැනිරහය කියනකොට සීනිනි පැනිිරහා දැන් ඔප සීණි පිනිරහ කියෙක හැන්ඩයනවා ැ පනිිරහා පුක්තිවිදින්නේ. බුක්තුවි ම යතහත්තවාදසිිනිි පැඩ්හ කියන්න පුළුව. නතුව සීනිි පෙන්ඩහ කියනෙ අප බුක්තිවිදි ැතුව කතා කරන්න බැහන්. සීණි පැනිිහා හොයන කොට සීි පැනිිහා බව ොයා කියයන්නේ සීනිි වලගත් යත්වේ. හැබැ ඒක එෙරිලනේ. යෙදන කාරණාවේ කතා කරන කොට ඒ බුක්තිවිදිනවා. එතකොට මේ සක්කාය පංජුපාදනස්කන්දය සක්කායි කියන කාරණාව තේරම්මකාද සොකී යත්තු. ඒ පංජු පාස්කන්දය කිය මෙන්න මේ කතා කරන කොට තමාගී. සම්පූර්ණයෙන්ම අර පංචපාස්කදක නිර්චනයන්නේ අතිසාක ත වර්තමාන කර දීමම එකක ලස්සට කජ්නී සුත්්‍ර පහැදිලෙනවා අතීතය සිහි කරනවනං මොකද සිහිවෙන්නේ අන්න රූපය තු අතීතය සිහි වෙන කොට මේ රූපය කියන කාරන අනුස්සරණින්. දැ අතීතය අරභයා රූපය විග්‍රහය කතා කරනවා අන්න කතා කරනවා. දැන් තර කතා කළයුත්ති යම් කාරණාවක් අරඹයා රූපය විග්‍රහයි වේදනා විග්‍රහයි සංඥාහංකකාරවි්ඥන් හැබයි පංචිපස්කන්ද නිර්වචන ෙම විග්‍රහයා ට යෙදනකත් එක තමයි පංචි පාස් කන්ද්‍යය කතා කරනතිය. අතීත හෝ අනාගත හෝෂියුම් මුඩ මෙහෙම හිටන්නක. ඔන්න යම් ජිසි කෙනෙක් ඉන්නවා මම කලවයක් නෑ කිය දකින නුවනක් එක්ක දිර තියෙනවා. කෙනෙකුට කෙනෙකුටට තමා ඉන්නවා. අර පටම කෝසල සූත්‍රය විග්‍රහයි. එතකොට එයාට එකසාන්ත වශය අඩුම් යාගත බහවයි බවය පිළිකුල් කරනවා බව නිරෝධයට කැමති වෙනවා ඒත් අන දෘෂ්ටිය. ලඩු ූටයරම්ලට පටමකොර සූත්ති එකකොට එවැනි අන දුෂ්ි තියෙනවා.දැ යාටක ප්‍රනීතයින එක තමා කියලා ගැනීම වැරදි කෙනෙ ප්‍රනීතයි ප්‍රනීතබව දැනගත්තන ප්‍රනීගත්වේ දැන ගැනීම උපාදාන වෙලා. මකජනා තියන්නේ ප්‍රනීත බවක්න තමා වැරදි කළ ගන්න එක හරි නැන්ඩ හරි සුදරයිනි ප්‍රනීතයි සියුම් නැද සියම්න එක ප්‍රනීතයි ප්‍රනීගත්ව තුන හඳන ගත්තනි දැනගත්තන එස ඒ දැනගැනීම එ එකතු වෙලනි නආස්ත්‍රව සහිතයි අන්න බැඳී ලවපාදානීය. අන්න ඉදීමට තමයි ඉපින්මතුනි පංචි පාදනස් කන්දය කියන්නේ හැබයි අපට හොයන් න්න තීනම ගත්ද. ඒ හම්බයෙන කාරනාව. අන්නතකොට ඒ හෙවිල්ලට තමයි රූපයදන හ්‍යංකාර විඤ්ා වන්වාසෙන් පහකතාන් කනතීම. ඒ ඉදිල්ලත් මේක ලෝකයේ එකකා එකක විග්‍රහ කර. එකන්නේ අන්න සමරත් විගහරයින යාලට තේරණ විදිහට මේ රපවේදන හං්‍යංකාර විඥ්‍යාන පහකාතා කර. අනිතදුක පරනාාමසිෙන් කතාහර ප ත්්‍ර පහැදිි ගර එකකමයි මේ කරුණු පහ. හැයි මේ සකාය හෝ පංච පාහන්න කතාම නිර්වාචන නෙමේ රූප වයදන හ ංකාර ඥාන කියන පහ කතාගර ඒ ග්‍රහය කතාන් කර එක පුප්පසූත ඇතියන්නේ ඒක අනිතතු දුක්ක විපරණාමයෙන් කතාන් කර. බදුරන් වහන්සේ මේ පහට බුදුරන් වහන්සේ ාවේනික විග්‍රහයක් දෙනවා. ලෝකයාටත් මේ පහ විග හ යන ඒ අනිත දු විපරණාමන් හැයි අනිත දුක් පපරනා ම ලැ ර. සක්කාය ගනම කතාග මේ පහගෙන කතාගෙන සකායගැන පංචි පාස් කන්දිී ඒ බුදුරන් වහන්සේක සම්බන්ධ කරන්නේ එක බුදුරන් වහසගේ ධාරම හැබයි සුකී අත්වය කියෙන කාරණාවයක බෘපදුරහජ්‍ය සංකාර වි්‍යා කියන කතාගන පුළුවන් හැබයි සක්කාය කතා කරන පංචි පාතන සඳන කතා කළනෑ මේ පහගෙන කතා කරන මේ පහනි විපරණ අමසයගෙන කතා කරන එත මේ පහනිතුදුක ඉපරණම වසයෙන් කතා කිරීමක් ලැබිලනනි යෙදිලනි දැන්න ගැන ප්‍රණීත වශයෙන් දැන්න ගෙන ප්‍රණීතවසය දැනගැනීම ෙති ආත්‍ර පවාද අන සහිතයි මෙන්නම මේක පංචු පාස්කන්දේ ඒ නිර්වචන පචිප පාන් ස්කාන්ද නිර්වචෙන් ඒක ඥානයක්ක ලැබෙන් ඒ බදුරන් වහස දම විග්‍රහය. හැ මේ පක් කරුණු පහ මොන විදිර බැලුවද. ඒ ලපු කාණනාව තුළද යෙදී මත්තියවා පීත වස විම ප්‍රීතවස න්ති ඒ ප්‍රනීතව යදීම ටහු වෙලලා ඒකක් ඒකතමයි සක්කාය කිය. ඒකතමයි සෆී ජත්තය කියයි. එතකොට මේ පහගන කොච්චන හෙවත්. අනි ද රනමවාස ැලවට වැඩක් වන්න හමකට හේතු ලක නිරචනය. හැබයි මේ පහට වෙනම විගහයයක් බදුරන් වහසේ පෙන්ෙනවා. අපි අන්නේ පහ වෙන ඉගන ගඩ වෙනවා. මේ ොනවා දිගෙන ගන්නේ පන්චු පාස්කන්දන මේ රූප වේදනා සඥඥා සංකාර විඤඥාන කියන පහේ විග්‍රහයි. පංචි පාස්කන්දකවත් අරකලොස් සාකාරයක එදීමක් එකආශ්‍රරෝ උපාන වයෙන් කතතා කරන්නටුවන්.ද මේ පහ වෙන ඔකොරන්න තව ක්‍රමය අපඒ පහ කතා කරන ඊට කින් හනි ක්‍රමයක්ත් හැදිි කන්න. ඒතමයි. චු පාදනස් කන්දයන් කෙ දේ වයිද කිනවාගේ. පංචු පාදනස් කන්ද උදේ වයි කිනවා නමේ. හොඳදර සේරුම් ගන්නන් එක මේ පාලිගන ගන්න පට පාලීකැන මගලි හසාාව එක පැහැදි දෙ කරනවා පංචුපාදනක් කන් දේසු. එතන සත්තම මේ භක්තියෙන් පාලි විවාකරන ඇත්ක තිය එකන පංචු පාස්කන්දය කෙරෙහි. එකනෙම යෙදීමක් කියන කරනාව කෙරෙහි. උදේ වයි දකින්න. ඥාය දකිින් ඒ දන විදේ පැහදිලිරන. ොමද ඉතිරූපා ඉතිරූපස් සමුද.ඒ ප්‍රඥාාවෙන් දකිින්. ඉතිරූපන් වසයෙන් දකින එකක් යෙදන. යෙදනකාරණාවය තමඉන්නවා එහ නම්බුදුරන් ව හසසි දරමිනිනි. ඉතිරූපන් කියන්නේ මේ රූපයයි කියනිමින්. ඉති කියන කියන්නේ පාලියෙන් කථනා කරන්නේ මෙසේ රූපයයි. මේනන මෙසේ මෙසේ රූපයයි මෙසේ රූපය හට ගැනීමයි මෙේ රප නැතිවීමයි. මෙේ වේදනාවයි මෙේ වේදනනා හට ගැනීමයි. මෙේ වේදර නැතිවීම. මේ කියල පට න්නේ. ද අපට මේකේ හම්මුණලන හම්බෙන කෙනෙ කින්වා. යදන කෙනෙක් කින්වා. එතකොට ඒකාරණාව කත කරතුම යි තමයින්නවා. ආයි මයින්නවා. එතකට බුදුන් ොහසකි ධරමේ ල්ලබනේ. මුලා රම්බිමනෙ. එහනම් භාග්‍යතන් වහන්සේ පංචිපාදනස් කද කිරෙහි උදේවායි දකින්න පහැදිල කිරීමද පෙන්නන්නේ මේ රූපයයි මේ රූපය හට ගැනීමයි මේ රූපය ැතිවීමයි කියලා නමේ මෙසේ රූපයයි මෙසේරූපය හට ගැනීමයි මෙසේරූප නැතිවීම එහන මේ විග්‍රහය මොකද කියී හොයාගන්ඩ වෙනවා ඒක ප්‍රඥාවෙන් දකිින් නිතන සමා කියල නොදන දිදරි දක්න රණාවන්. හැබයි ඒක ප්‍ර්ඥාවට හම්බෙන කාරනාවක් ඒකදි පංචිපාස්කන්ධය ගැන නුවනතිගිනටඕන ස් ක් නුවව තියන සර පං්චපස් කන්දය කෙරේ උදෙවයි දකිින් එක ඒ ප්‍ර්ඥාව කෘතිය ඒක ඒ අපි වෙන ඉග ගණ්ඩ නු එනම් ඒ ග ගණ්ඩ කලින් අපි පංචපා නස් කන්නේ නුවන යෙදන්න පංචපාස්කන්දය කතා කරප විග්‍රහය වන යෙදීම තුළ සිදුවන කරුණ තමයි හූපවේදනා සංඥා සංකාර විඤ්ාන කියන පහ. මේ පහ ගැන ඉගෙන ගණ්ඩනවා ස්සරදා මේ පහ ගැන ඉගෙනගණ්ඩ විජ යුත්තයි අපට තේරණ විදියට නනිම මේ පහගෙන් අප තේරන විදියට අප ලක විවාහාරවිදිිය දිගනගන්න ගියත් හම්බවිනමගද පුප්ප සූත්‍රය කියනවා වගේ. ලෝකී අ්‍යශ්‍රමනව රුපෙන්නන. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පයහි පහත් තුළ අනිත්ති දුක්ක විපරනාාම සභාව. අනිස්ත්‍රම නවරුත් කියියනඒ සභහාව අප තේරන විදිට අප වැටනෙන විද ටින ගන්න කියයි අප තේරණ විදිට අපට වැටන දිරිගනගත්හම හමවෙන්නේ ඇ තමයින්නවා. එක ලක ඒදලාන එකන සක්කා අත එක්කන තියන්නේ සක්කා ජීතය එක්කන තින් එහ අඟට බුදුරන් වහසේ ධර්මය ල. එකන මේ ලෝකයේ ශ්‍රමණවරුන් හිස්වන ප්‍රතිපදාවක්ක. සෝතාපන්නාද පලවල සමනයාවන් ලැබෙන එක නේ රූපයද හ්‍ය සංකර විඥාන කියනෙ අන දු කනනාති කරන මසිින්දක්ට. බුදුරන් වහන්සේ පෙන්න මේ කාරනාවක් යොමු වන්නට ඕනේ. ඒ බුදුරන් වහස පෙන්න්න මේ විග්‍රහයයට යොම වන්නට ඕන .ඒ තමට හම්මි එකක්ව වෙනවන තමන්ටහමික් වන අයයි ම ගන්නවා එතකොටමකට වෙන්න ආයත් තමන් ඉන්න වනම් පින්ඇතන එතන යිරතියනත්මොකක්ද ආයිත් සක්කාාජිත්‍රිය වර්ධනි වනි එකක්මයි ුදුරන් වහන්සේ පෙන්න ප පැෙනෙම. ඒහන මේ පහ භාග්‍යිතන් වහසේ කොහොමද කියීරතියෙන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු විදිී දැමේ පහවි පෙන්න්න පවිධී බලන්න කොටත් අපට බලන්න කරන ගොඩත් තියෙනවා. එකක් තමයි බුදුරන් වහන්සේ ලෝකය ගැ කතා කර නිවතියීම. ලෝකය ගැ කතා කරනට ලෝකයට අදාල විදිහයට හලි කර විද්‍රහයක් යෙනවා එකන කියල දෙල්ල කාටහ ඊළඟට ලෝකෙන් ඉතර වෙන කාරනාවගෙන කතා කරන්නකක් යනවා ඒක පැහදිිකර පිදේ ඒ පහරිියයා බලන්නුවන් මෙම පටලවගත්වොත් පැටලේෙනවා ලොකුවාගුල්ලකට පත්වයනවා අයි පොඩියගල ලොකුවුල ම මෙහිම උපමාවක් කියන්නකු ඔන්නි හොඳර ප්‍රනීතකයකයක් ක අන හරි ලස්ස හදන හැබයි සයි ඇටිකක් ටලලා දැම්මකොද ව අන පරාදි කියල කනව නෑන ඔක්ක මසිි කරවා පොඩ්ඩක්ත් කන්න ක්ක මසිික් කරන. ඒගේ තමයි පින්වතුන අප පොඩිහරි වැරදක් එක් අපිම මේ පංචු පාහස්කන්දය කියන කාරනාව ඉග ගන්න ගොත් බදුරන් වහසක ධර්ම එනම ඉගෙන ගන්න. ලෝකෙ අනිත් අයි පෙන්න්න පම රූපය දනහ්‍ය සංකාර්වි ඥාන කන පහගන්න ඒගනගන්න අනිතව වසේදකි දුක් වසේ දක් කරනා වසේදක ප්‍රනිත්ත කියර තියන. ඒ හමට ලැබලලා තම හිදලා ප්‍රනීත වසය ඉෙදලා ප්‍රනීත වශයෙන් දැනගන ප්‍රණීත වසය දනගතසේ බැදිලලා මොකදර තියන්නේ සොකයා අත ඉන්නවා බදුරන් වහසේ ධර්ම සුකිය අ තේකෝනක. ක්කා නිුදව එක හදරතියන්නේ ොකීයත් මේක ජනජකයන්නට ඕනේ අසම්භාාවය කිරාවක් මේ උපකල්පනයක් නෙමි මෙන්න මේ නුවන යදන්නට ඕන පෙන්න පු දෙමොකක්ද කියලා. බුදුරන් වහන්සම මේ රූපයද හ්‍ය සංකාර වි්්‍යාන කියන පහ හිතන්ඩ ඕන විදිහයට ලෝකයාට ලෝකයාට අයිතිවින් නැති විදිහයට ලෝකයාට වැට හෙන කාරණාවක්ගේ කතා කර නැති විදිහයට ලෝකයේ අන්‍ය අයට විසේ නොවන විදිහයට බුදුරන් වහන්සේ පෙන්නර දෙෙනවා මේ කරුණු පහා. ලොයක්ක අතගන පහත් ව නද රූපයකුන පට තේරණ කත්නක වැරැදින. එක හරි ලෝක තම ඉද තමරට ලැබෙන රූප විග්‍රහ වැරදිද නෑ හරි වේජන විග්‍රහය හරි ඒ ලෝකේ තම යිද හැයි එක ුදුරන් වහන්සේ පෙන්නන් කියයන එතරවන ප්‍රතිපදාව කියන සක්කාධත්්‍යය සක්කාය නිරුද්ධ වන ධර්මයනිනේ. ඒක වැරදිම වුුණට එක හරි එක බුදුරන් වහන්සතාවනික ධර්මයීම. බුදුරන් වහසතාවනික ධර්මය වෙන කොට මේ පහවිග්‍රහය විය යුත්තේ. හක්ක එතරව ුත්යෙක් රපයගැන ජනන්නේ සූත්තම ලස්සන පැහැලිකන. රුප තික බෙක්වේ තස්මාවා රූපන්ති ච්චති. රපය කියනමකද රපපති කියන්නේ ක්‍රියාවක් පෙන්න්නන්නේ. රපපති කියලපෙන ක්‍රියාව රුපති කියන වචන අද අපේ සමාජ ගොඩක් විවහරි අඩු එකයි ප්‍රශවතිය. රෘප්ති කියල කියන්නේ රුප්නය වෙනවා.ඒට්පගේ අති පූජන කටරුණ ඥාාවන්ද මහසවාමන් වහස පෙනවා ඉදෙනවා කියර වචය. සරලවස්යෙන් අපි කත කරේ රුප්තති කියල කියන්නේ ක්‍රියාවගේ කරතාරන්නේ. ොකද රපනේ කේද රුපනය වන්න කියනක සමයිර සීතලය ගුණුසුමින් ආදී වසින් කතා කරන්න. එතකොට අපි රුපනය වෙන්න මොකෙන්ද කියල කතා කරන එකට රුප්පනය වෙන දේශහ රුපනය වෙන දව්‍යිය ත්තොත්හෙම රූපය කියලා බදුරන් වහන්ස ර්තය සම්පූර්ණය වරදී භාග්‍යත වොහස වෙන රපදය කියන කාරනාවට රූපය අපි රූපය කියලාගන්නවා රුප්නය වෙන දයකයි ඒවගේ රුප්පනය වෙන කාරණාවට සීතල ගුණුසුමි පහසාාවෙන් රුප්ණය වෙන කියල කියන්නේ ඉළඟට හයත්තන කතාගන තකො දැ ගුප්න වෙන දේශහ රුප්න න්න සිද වෙනකාන්න හැබයි රූපය කියන පන්නේ ඔය දෙකට මනමේ රුප්න වීම කියන ක්‍රියාවට. ලඟට විදීම ගැ පැහැදිි කරනවා. වේදී චීක භික්කව තාසම වේදනාී චත විදිඳනවා කියනකට වේදාව විදිනවා කියනකට වේදනාව කිය. හැබැයි විඳිනවා කියන එකට මිසාක් විදින දේ කියනකට නමින්. ඔන්න විඳනවා සැප සැප විදි නවා මිසක් සැප ලැබෙනවා නිමේ. ොද්‍රතරුන්ගන්න දුක විඳිනවාමිසා දුක ලැබෙනවා නිමේ. අදක්කමසක විඳනමිසාක් එක ලැබෙනවා නම විඳීම කියෙකට විදනට අනම පලන්නවා විදීම කියනම කද කියව විඳන දීම නමේ ය විඳීම කියනෙ. හඳනා ගැනීමට කියනවා එකන අර කරුණු ඔක්කෝ විස්මදු කර පෙනන්නේ මේක හිතන්න ඕන කරනවා පෙන්න්නන්න. සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති ච්චෙති. හඳන ගන්නවා කියන කාරණාවට සංඥාාව කිය. හඳන ගන්නවා කියන එකට. දු ගන්න ේට නෙේ මොනවද හඳුන ගන්නේ අන්න පාටවාර්ග විද්්‍රහ කරන. ඒ හඳුනා ගැනීමනේ හඳුන ගන්න දේවල් හඳුන ගැනීම කියන්න හඳුන ගැනීමකිින් හඳුන ගන්නවා කියර කියන්නේ සජානත් හඳුන ගැනීම මුදර තේරුන් ගන්න. හඳුන ගන්න දේන පි හරයන්නේ හඳුන ගැනීම ැඒ එක පැහදි කරන මෙන්න මෙ හු ගැන කියර න සංකාරගෙන පැදිි කන සකත ි සකරන් ික් ම සංකාර ති ච්ත. සංකතයේ සක සංකතය අභි සංස්කරනය සකස්වීම කියන එකට. රූපන් රූපත්තායි සංකතගි සංකරති. වේදනම් වේදනතයි සංකත ගි සංකරති. සඥ සඥතයි සංකත ගිංකරති.බන්න මේකට කියෙන සංකත එක සකස්වීම. රූපට නෙමේ. වේදනාවට නෙමේ. රූපය රූපත්තයෙන් සකස්වීම. වේදනා වේදනාාව සබහ සකස්වීීම. හැබයි අර දෙකට නම. දගට වි්ඥාන යටද කතා කරවා විජා චීික බික්කවිතස් ම විඤඥා නන්ති වෙත්සති. දැනගන්නවා කියන කරණ විඤ්ඥානය කියනවා. දැනගන්නම නොද දැනගන්න හස්ස ඇම්බුල් රස් සිිත්ත රස එකක දැනගන්නවා. දැනගන්න දැන ගැනීම කියන එක දැනගන්නදී මංඒට මහම කරන්න ඔන්න මං ඔබට කියෙනම හිම්. මම බත් කනවා කියලමං කිය. මං බත් කනවා කියනකට මට දැ පහැදිි කර කනවා කියෙනක මං කනවා කියන පැදි කරන්නකිවීම ඔබ බත් ගැන පහැදිරටත් රයගේ. අත උස්සනෙ කියැන පැහදිතොත් සරියගේ ඒ හන්න කනවා කියනෙ එක විදගහ කර ම බත් කනෝ කනව කියනක් මොකක්ත් කනවා කියනක බත්වොට අයිතිනයන මට අයිතිත් න මම හැමගලීම කන්නේ බත්තිබ කියලා කැවන්නෙත් න කනව කියන එක කනව කියන කනව කියනක ඒදවා බත් එක්ක අන්න වගේ සංඥාව හදුන ගැනීම හදනගෙන ද කරන හැබැ හදුකර දව ල ෙදල ුඩුර කොට ල හඳු කර ද හුන ැනීම. මෙ ලකයට අහිත විදිට ලන් අර තමා ලැබෙන විටර බලන දමත හඳන ගනීම අනිත්්‍යේකර ලන කුමල බල අ හඳු ගනදේ බිදර බල අනිත්්‍යය කියල ඉතින් හ වැරදින හැබයි තමඉන්නවා. අන්න බුදුන් වහසි දනම න දැනගත අනිත්‍ය ුකයිකර නවසන් බල අනිත්යත් පෙන්න කාරග හඳන ගැනීම ගෙන හොදන්නේන්නේ දැන ගැනීම ගැ හොයන්නේන. මෙන්නම හඳුන ගැනීම දැනගැනීම ෙන්න විග්‍රාහග බලන්න. ඒ ො බුදුරන් වහසේ දනම. ඉතින් මේ පංකිු පස් කන්ද කියන කාරනාවගැ ඉගන ගන්න කොට. මේ බහග්්‍යත වහන්සේ පෙන්න්නපු. එක් කරුණාවක් නෑරි ්‍රියන විදිය ඉග ගන්නට ඕොන. පරියාය අනුව. ඒවගේ මේ පදවන්ජර ඉගන ගන්න ටඕන. එහෙම ඉගනගත්තවොත් විතරයි. අපට බුදුරන් වහන්සේ පෙන්නපුදේ. අන්නේ මුත්තිකාමීන් පෙන්න පුදේ වෙනසත රුම් ගන්න පුළුව. අප අප සමාජ අන්නේ මුත්ති කාම ද නැති නිසා. අපිට මේ ලක තේරනකට සමන්ටමක් කම් වෙනකොට අපි හිතනවා බදුරන්හසේ ධර්ම කිය ඒ එක අනිත්තයකිවවා අපට තමයිවා සක්කා ද ගේ කොචට දන ේ බුදුන්හස දරම න බදුරන්හසරන සක්හ නෝ ධර්මය භාගතන් වහස පෙෙන නම සක්හ රෝ ධදරම මේ ලෝකයායටට කියදනට ක්‍යමය කියහන්න. ඇයි කැමති නෑ අප කවරු කැමති සොකියත් තයවන් ලැබෙනවට. අපි කැමති අනතුක ඉපරණවාසෙන් අපට ලැබෙනවාට. අපි කැමති. මමනිවීකිල අපට ලැබෙනවට අපි කැමති කාමය අනනිතදු කිපරණමසයෙන් අපට ලැබෙනවට. අපි කැමතිනෑ මේ සක්හයක මොන දේට එක හගිතන් වහන්සන් පෙනවා සක්කා යින්ඩුවල් ධර්ණය වේ ලෝක කැමතිනේ ඒනම් පින් මුතුනි මේක ඉගෙන ගන්න අපි කොච්චිර අවධානයක් වනවෙල් දැ මේක ඉගෙන ගන්න ඇත අපි කරෝ දැන දැක යන්නනති ගමනක් කලොත් මේ ජීවිද නිව දකිින් දැයි කාමය අනිත කෝ වසෙන් ඉපරණනමසයෙන් දකි දිානවටයයි. අනයත් කරන්න ශ්‍රමනුරගේ හි ඉකට ඇසක නාහවකම ස කපරනමසින්යි අනි තයත් කරන්න ශ්‍රමනුරමින් හි බුදුරන් වහසේ ධර්ම දෙන්නේ මේ රූපය දලහන සංකර විඥාන කියන පහ අනෙක්දු කීපරනමසිදකි අනි තයත් කරන්න අන බදුරන් වහන්ස ධර්රමට බෙන්නේ එහනම් බුදුන් වහන්ස ධර්ම ලැබන්නට නම් අප විදියට නිවැරජුව ඉග ගන්නට ඕන